අයිබෝන් වලට දිනේෂ් අමරකෝන් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා මම හිතුවා අද මෙන්න මේ කරුණා ටික එකතු කරලා මෙන්න මේ පුංචි බ්‍රෙඩ් මේක් එකකට දාගෙන පාන් එකක් හැදෙන විදිය කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. එහෙමනම් යන් අපේ පාන් එක හදන වැඩේට. ඊට කලින් මම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම් කියන්නම් මේ බ්‍රෙඩ් බැංක් එක මොකක්ද කියලා. මොකද මම මේ Facebook එකට මේ post එක දැම්මහම ගොඩක් අය අහලා තිබුණා මේකේ වීඩියෝ එකක් ගේන්න, මේකේ වර්ගය මොකක්ද, මේකෙන් හැදෙන්නේ කොහොමද, මේක ගන්න තියෙන්නේ කොහෙද එහෙම කියලා. ඇත්තටම ලංකාවේ නම් මම තාම search කරේ නැහැ මේක කොහෙද තියෙන්නේ කියලා. එහෙම මම තැනක් හොයාගත්තොත් මම මගේ මේ වීඩියෝ එක පහලින් මම comment එකක් දාන්නම්. මම මේක දෙන්න ආවේ මට මහත්තයා ගෙනත් දුන්නේ මේක බංගලාදේශ වලින්. ඇත්තටම කොරෝනා කාලේ වගේ තමයි අපි මේක ගෙන ආවේ. කෙන්වුඩ් තමයි මේකේ බ්‍රෑන්ඩ් එක. මේකේ මගේ ළඟ තියෙන දැන් එක එක මොඩල් නම්බර්ස් තියෙනවා. මේ මොඩල් නම්බර් එක අනුව ඉතින් පොඩ්ඩක් පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ පෙනුම තියෙන එක තමයි BM 250 කියන එක. BM 350 කුත් තියෙනවලු මම දන්නේ නැහැ. එක එක වර්ග තියෙනවා. බ්‍රෙඩ් මේක වෙන්නේ නැතිව BM කියලා දාලා තියෙන එතන. මගේ මේ වගේ පොතක් පොත් දෙකක් එනවා ඇත්තටම. මේක රෙසිපි බුක් එක මේකට එන. තව එකක් එනවා මේකට අදාළ ක්‍රියා කරන්නේ කොහොමද කියන එක ගැන හඳුන්වලා දෙන පොත. ඒක නම් ඇත්තටම දැන් හොයාගන්න නැහැ. ඉතින් මේකට එනවා මේකේ බ්‍රෑන්ඩ් එක කෙන්වුඩ් එක මම කියන්නේ නැති ඔයාලට කලිනුත්. මේකට එනවා මෙන්න මේ වගේ කුඩු බකට් එකක්. මෙන්න මේ බකට් එකට තමයි අපි මේ සියලුම කරුණා ටික දාගන්නේ. මේකට අපි දානකොට දැන් අපි පාන් මිශ්‍රණය හදනකොට මේකට දාද්දී අපි කරන්නේ ඉස්සල්ලාම දියර වර්ග ටික දාගන්නවා. ඒ කියන්නේ wet ingredients ටික මේකට ඉස්සල්ලා දාගන්නවා. ඒ කියන්නේ වතුර ඔයගොල්ලෝ කිරි දානවා නම් කිරි, එහෙම නැත්නම් බිත්තර, එහෙම දාන්න පුළුවන් කැමති එකක්. මේ පොතෙත් එනවා එක එක රෙසිපි. ඒ අනුව අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් වෙනස් වෙනවා. ගන්න පිටි වර්ගයක් වෙනස් වෙනවා. එහෙම. එතකොට මේක ඇතුළට දාලා අපි ඔක්කොම එකට දාලා මේකට දාලා අදාළ මේ බටන්ස් වලින් තියෙන එක එක ක්‍රියාවට ගන්න කොහොමද කියන එක මෙතනදී මේ පෙන්නලා තියෙන්නේ. අපි කොහොමද පාම් පෙත්තේ එළිය ලාදමුරු පාටද තද්දමුරු පාටද මද පාටක්ද කියන එක තීරණය කරන්න. එතකොට මේ තියෙන අපි සිලෙක්ට් කරන මෙනු එක අපි පොතේ හැටියට නම්බර 1 නම් තියෙනවා. අපි මෙතනදී අපි සාමාන්‍යයෙන් අපි වයිට් බ්‍රෙඩ් එක නම්බර් 1 එකට ප්‍රෝග්‍රෑම් කරාම හරි. මෙතන ටයිම් ඇජස් වෙනවා. ඊට පස්සේ මේ පෙත්ත තීරණය කරන කලයක තීරණය කරන නොබ් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අපේ ස්ටාර්ට් බටන් එක. ඊට පස්සේ මේ තියෙන්නේ රැපිඩ් බේකින් එක. ඒ කියන්නේ මේ අපිට ෂණිකව විනාඩි 5ක් වගේ ඇතුළත වගේ පාන් එකක් හදා ගන්නවා නම් ඒ කියන්නේ ප්‍රොසෙස් එක ඉක්මනින් දාලා මේ රැපිඩ් බේකින් එකෙන් තමයි කරන්න ඕනේ. එතන මම අරන් තියෙනවා පාන් පිටි ග්‍රෑම් 600ක්. ඒ කියන්නේ මම අද හදන්නේ මේ බාස්කට් එකට මේ ඒක වෙන බකට් එකට අදාළව තියෙන කිලෝ එකේ රෙසිපි එකට කියලා දීලා තියෙන රෙසිපි නම්බර් 1 එකේ තියෙන මේක තමයි මම ගත්තේ. මෙතන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 600ක්. මේ තියෙන්නේ මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මේක තමයි මම ගත්තේ. මගේ BM 250 තමයි මගේ මේ මොඩල් නම්බර් එක මගේ. ඒ නිසා මම BM 250ට අදාළ වතුර ප්‍රමාණය තමයි අරගෙන තියෙන්නේ. එතකොට මම අරගෙන තියෙනවා බිත්තර දෙකක් කිලෝ එකක් හින්දා. බිත්තර දෙකේ බර ඇරලා තමයි මම වතුර මිලිලීටර 380 වෙන ඉදිරියට ගත්තේ. ඔයගොල්ලන්ට බිත්තර දාන්න නැත්නම් කෙලින්ම වතුර මිලිලීටර 380ක් ගන්න. හැබැයි ඔයගොල්ලෝ බිත්තර දානවා නම් බිත්තර බර ඇරලා අපි තුම් බිත්තර දෙකේ බර ග්‍රෑම් 100ක් තියෙනවා කියලා. එතකොට ඔයගොල්ලෝ වතුර දාගන්න ඕනේ මේකට ග්‍රෑම් 280යි. එන්නේ එමයයි එකේ ද්‍රව මට්ටම ඒගොල්ලෝ හදාගන්න කියලා පොතේ තියෙන සහ මම මගේ පාන් රෙසිපි වලත් මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා. පාන් පිටි මිශ්‍රණයෙන් පාන් වල බරෙන් පාන් පිටි ගන්න තරමින් 157ක් වතුර ගන්න කියලා. ඊළඟට ඊස්ට් තේ හැඳි එකම ආරයි. සීනි නම් තේ හැඳි 4ක් මෙතන අරන් තියෙනවා. හැබැයි මම නම් ගන්නේ ග්‍රෑම් 7ක් 8ක් වගේ තමයි සාමාන්‍ය. නමුත් මම මෙතනදී තේ හැඳි 4ම ගත්තා. ලුණු තේ හැඳි එකම ආරයි. සීනි වලින් ගත්තොත් සීනි තේ හැඳි වලින් ගත්තොත් ග්‍රෑම් 4ක් ගන්න. ඊට පස්සේ තෙල් ස්වල්පයක් අරන් තිනවා මේ සැඳි එකමාරක් වගේ. ඒක දි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊස්ට් එක මේකට දාගන්න එපා. හැම වෙලෙම ඊස්ට් එක දාගන්න පිටිවලට පස්සේ.
සීනි අනිත් ඒවා ප්‍රශ්නයක් නෑ කලින් දැම්මට ඔයිල් එකත් මම ඕගලන්ට කැමති නම් ඔයිල් එක මේ අවස්ථාවේදී දාගන්න පුළුවන් හැබැයි මම ඔයිල් එක දාන්නේ ඩෝ එක නීඩ් වෙලා ටිකක් අවසාන වේගන එනකොට තමයි මම ඔයිල් ටික මිශ්‍ර කර දාන්නේ මම මේ ග්‍රෑම් 600 පිටි ටික දානවා මේ Instant dry yeast එක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒක වියලි තත්ත්වයේ තියෙද්දිම අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක active yeast එකක්ද කියලා බලන්න ඔයගොල්ලෝ උලම් වෙදිච්ච yeast එකක් දාන්න එපා. එහෙම වුණොත් ඔයගොල්ලෝ මම කලින් අපේ donut recipe එකේදී ඔයගලන්ට කියලා දීලා තියෙනවා කොහොමද අපි active yeast එකක් බලාගන්නේ කියලා. මේ විදිහට දාලා අපි මේ තියෙන පම් බකට් එක පස්සේ අපි මේක රඳවනවා. රඳවනවා. කිනම්කලා. ඊට පස්සේ අපි බලමු අපේ මෙනු එක සිලෙක්ට් කරන්න කොහොමද කියලා. මෙන්න මෙතන තමයි අපි මෙනු එක සිලෙක්ට් කරන්න තියෙන්නේ අපේ මෙනු නම්බර් 1. මෙතන මම ඔල්රෙඩි සිලෙක්ටඩ් මගේ මේ කියන්නේ කලින් ඉඳලා මම සිලෙක්ට් කරලා තිබිලා තිනවා මගේ ඉස්සල්ලා පාන් එකක් හදනකොට පළවෙනි මෙනු එක. ඊට පස්සේ මම තෝරා ගන්න තියෙන්නේ මගේ පාන් එකේ ක්‍රස්ට් එක මොන පාටේ ඉඳවද කියන එක තමයි. එතකොට අපි සිලෙක්ට් කරන්නේ මෙන්න මේකේ. මේකේ අපි දැන් මෙතෙන්ට සිලෙක්ට් කරගත්තා. ක්‍රස්ට් එක ටිකක් ඩාක් වෙන්න. මගේ කිලෝ එකේ බ්‍රෙඩ් එකක් හින්දා මෙතන ටයිම් එක ඇජස්ට් වෙලා තිනා පැය 3යි විනාඩි 25ක්. ඉතින් මෙයා එයාගේ ප්‍රොසෙස් එක කලින් වෙනවා. අපිට අතරමැද්දෙන් පොඩ්ඩක් ඇරලා බලුවට ප්‍රශ්නයක් නැහැ. අපි ඔයිල් එක දාන්න හැම පස්සේ මැද්දෙන් ඇරලා බලනවා. ඊට පස්සේ අපි මෙයාව මෙතනින් ඔන් කරගන්නවා. දැන් එයා යාගේ. දැන් මෙයා ටික ටික මිශ්‍රණය යාගේ එකතු කර ගන්නවා. එයාගේ වතුර ටිකට පිටි ටික මිශ්‍ර වෙමින් ටික ටික හැදෙනවා. බලමු කොහොමද ටිකක් මෙයා ඇනලා ඉවරයි පස්සේ. අපි බලමු කොහොමද මෙයා ඇතුලෙන් මිශ්‍රණය හැදෙන්නේ කියලා. මෙතින් මෙයා ටික ටික මිශ්‍රණය එකතු කර ගන්නවා. අපි බලමු තව ටිකක් මෙයා නීඩ් වෙන්නේ ඇනලා. මම තාම ඔයිල් එක එකතු කරලා නැහැ. දැන් මේක බේක් කරලා ටිකක් වෙලා නමුත් අල්ලන්න අමාරුයි තාම රස්නේ වගේ ටිකක් අපි මේ විදිහට අපේ පාන් එක මේක අපිට කැමති මේ මොනවාද පාටක් ඒ කියන්නේ මේක කැමති කලයක ඒ කියන්නේ මිටඩි ලයිට් කලයකට ගන්න පුළුවන් මීඩියම් කලයක ඩාර්ක් කලයක විදිහට ඒ විදිහට අපිට ක්‍රස්ට් එක කැමති කලයකට ගන්න පුළුවන් දැන් අපි සාමාන්‍ය පාන් වල උඩ ඔළුව පැත්ත කියලානේ අපි කියන්නේ පාන් ඔළුව කියලානේ අපි මේ කොටසට කියන්නේ ඒකනේ අපිට වැඩියෙන් කර වෙන හේතුව මොකද යවන් වල උඩින් යටින් දෙකෙන්ම හීට් එක නේද මේක එන්නේ වෙනස්ම විදිහකට මැද්දෙන් එතකොට මේ ටික තමයි අපේ ඒ කියන්නේ අපේ අච්චුවට අහු වෙන ටික තමයි ඒකේ කළු වෙන්නේ අච්චුවෙන් පිට තියෙන ටික නේ මේ කළු වෙන්නේ අච්චුවට වටේ තියෙන ටික තමයි කළු වෙන්නේ මේ අපි මම තෙල් දාන එක දාන්නේ මේ අන්තිමට දාන්න හේතුව මොකද
මේකේ මෙන්න මේ වටේ හරිම රසයි මම තෙල් ටික අන්තිමට දාන නිසා. දැන් අපි මේක පිටි කපාගෙන බලමු. දාගත්ත පාන් එක මේ තියෙන්නේ. මේක මම අල්ලනකොට ඒ පාන් මේක පුච්චගත්ත බකට් එක රස්නේ වුණාට පාන් එක ගොඩාක් රස්නේ නැහැ. අල්ලන්න පුළුවන් ගානකට වෙනකොට තමයි මම කැපුවේ. හැබැයි ඔයාලට පුළුවන් මේක පාන් එක ටිකක් රස්නේම කපා ගත්තොත් වටේ පොත්ත ගොඩක් ක්‍රිස්පි ගතියට කන්න පුළුවන්. එහෙම අවශ්‍ය නම් මේකෙදි අපි හැදුවේ පාන් ටිකක් ලොකු පාන් එකනේ. එතකොට මේකේ පෙත්තත් ගොඩක් ලොකුයි බරයි. يعني පාන් කිලෝ එකක විතර, ඒ කියන්නේ පාන් කඩේ ගන්න පාන් රාත්තල් දෙකක විතර ප්‍රමාණය තමයි මෙතන එකක් හදාගන්නේ අපි. මේ ඒ වගේම තමයි හරි soft පාන් එක soft. එතකොට ඒ වගේම රස අපි මේකට එකතු කරන ජාතිත් එක්ක මේකේ යම්කිසි පෝෂණයකුත් මම يعني පාන් පිටි භාවිතයේ ලොකුවට අපි පාවිච්චි කරන්න නැති වුණාට අපි හදාගන්න පාන් එක අපි දන්නවා මේකට අපි එකතු කරේ මොනවද කියන එක. ඒක නිසා මම හිතනවා මට හම්බ වෙච්ච උපකරණ වලින් මගේ වැඩ පහසු කරන්ද මෙයා ගොඩක්මට උපකාරී වෙනවා කියලා. මොකද හේතුව මගේ රෑ වැඩ ඔක්කොම වැඩි ටික ඉවර වෙලා මේක පාන් එක දාලා නිදාගත්තාම උදේ වෙනකොට මට මෙයා පාන් එකක් හදලා තියෙනවා. එන්නේ ඒකයි මේකේ තියෙන ලේසිය සහ වාසිය තියෙන්නේ. මම ලංකාවේ නම් ඇත්තටම තාම හෙව්වේ නැහැ කොහෙද මේක ගන්න තියෙන්නේ කියලා. ඒකකුත් මම හොයලා ඔයාලට කමෙන්ට්ස් වලට දාන්නම්. සම්බල් චුට්ටකුත් හදපුවා තියෙනවා. පාන් එකකුත් ඉක්මනින් හැදුනා. දැන් ඉතින් අපිට අද 3 දෙනාට තියෙන මේක රස බලන්න තමයි.